ලැනා මාස්ටර් අපි ජාන සිල්වා මේතුමාගේ මේ නෘත්‍ය ගීත එක්ක අපි DVD එකක් කරා. හැබැයි මේ රටේ මිනිස්සු ජනතාව තාම හරියට දන්නේ නැහැ නෘත්‍ය කියන්නේ මොකක්ද කොහොමද මේක පටන් ගත්තේ මේක ඉතිහාසය මොනවද කියලා කවුරුත් හරියට දන්න දන්නේ නැහැ. අපි මේක ගැන පොඩ්ඩක් අපි ජනතාවට පැහැදිලි කරමු. මොහොත මොහොත අදවසක් දැන් නෘත්‍ය නාට්‍ය වංශය ගැන අපි කතා කරනකොට අපිට මුලින්ම මේ පිළිබඳව සම්බන්ධතාවය ඇති වෙන්නේ भारतीय अपे रटे पेमेंट बलिवाला नाट्य समिति कोलो पिटकोटे मलबत्ते पुष्प साधा साधा मुल्वाट नाट्य रंगने कला ये पिटकोट अपे रटे मे नाट संगीत नाटक नाट्य कला नाटक सामा इक दर्शन आरंभ कल हम वसुधा पहा मे नाट्य रगद मेक इक नाट्य बल सत्यो इक नाट्य मेक सामा काले कादम काले विनाशक नाट्य कला विचार विभिषण ये वो भगवान विनकोटे अभी सुविशेल कल बालिवाल सामान साधा मे नाट्य रगद मे नाट्य रंग दुकान अपे रटे काल हिता काम विद्वते सिंगल इंग्लिश संस्कृत आदि भाषा ज्ञान तीन विद्वते महात्मत्वत्ट मलबत्व पुष्पशाल ये प्रदेश आसान जीवत्मा खरुतानी दोन बस्तियन जगह मंडार शो युमा मे उदाहरण हाथोत्पादक नाट्य नम तमय इंद्रसभा नाट्य इंद्रसभा सह कैसर कैसर जफीर जिन विकट नाट्य बेन्वे मेघ मे सा मे नरबू प्रेक्षक अंत पुदूम विधि आस्वादन एक මොකද මේ ජනතාව දැනුවත් කරන එක මට හිතෙනවා ඇයි මේ ජනතාවට එදා මේ නෘත්‍ය නාට්‍ය කලාව කෙරේ වැඩි ලෙන්ගතුකමක් ආසාවක් ඇල්මක් ආකර්ෂණයක් ඇති වෙන්න හේතු උනේ ඊට පෙර ආතු පැවති නාඩගම් සම්ප්‍රදායේ මේ ගීත හා නාඩගම් ඔබ කිව්වා වගේම මම කියන්නේ දවස් ගණන් නර්මන සිද්ධ වෙනවා ඒ මුණාටේ සම්පූර්ණ නර්මන නම් නූර්ති නාට්‍ය එහෙම දෙයක් සිදු වෙන්නේ අපේ ජෝන් සිල් සූරීන් සහ මේ ඔය අපේ සීඩොන් බස්තියෙන් එහෙම නැත්නම් ඒ අය ඉදිරිපත් කරපු නාට්‍ය වල යම් කාල වකවාන උකට කතාන්තරයේ අවසන් කරනවා. ඒ විතරකම ඉතා ලස්සන ගීත රාම්‍ය උත්තර මාත්‍රිය ගීතයන්ගේ මේක සැරසිලා තිබුණා නාඩගම් ගීත වලදී හැමදාම ඇහෙන්නේ එකම ගීත කීපයක්. අර දක්ෂිණ භාරතීය සංගීතය උපයෝගී කරගෙන අපු එකම ගීත රටාවක් විතරයි. මේ නූති නාට්‍යයට මම හිතන්නේ ඇවිත් අපේ ජෝන්සිල සූරීන් එහෙම යොදාගත්ත උත්තර ಭಾರತೀಯ සංගීතය ඒ නිසා ඉතා අලංකාර මිහිරි ආස්වාදයකට සංගීත රටාවක ආස්වාදිත බව මිනිසුන්ට හැකියාව ලබනවා. ඒ නිසා මම හිතන්නේ මේ ගීත ජනප්‍රිය වුණා කියලා. ඔය එකත් ප්‍රධාන හේතුවක් තමයි මොනවද ඒක වඩා බුදුන් වුණා සේ සූසියස කාරණා කීපයක්. දැන් වලිවාලා සමාගම ඇවිල්ලා මේ රටේ නෘත්‍ය නාට්‍ය ඉදපත් කරන කාලේ නෘත්‍ය නිමේ හේතු මේ වගේ ධර්ම කියලා. නෘත්‍ය කලා අපි මේ පසුබස්ම විහාර කරා. උදාගත්තේ ඒ වෙනකෝ මේ නාට්‍ය වල තියෙන පුදුම විස්තර දර්ශන. උදාහරණ කියනවා මාලිගාවල් මැවෙනවා, ගල් ගහවල් මැවෙනවා, මල් වත්තක් මැවෙනවා, කැලයක් මැවෙනවා, උදින් යනවා. ඒ වගේ සාල මේ ඊට කලින් මොදක්ක විස්මිත දර්ශන මේ මේ ගැඹුර තියුණා. මම හිතන්නේ ඔබ කියන්නේ දැන් ඊට ඉස්සර තිබිච්ච නාඩගම් සම්ප්‍රදායේ ඊටවලදී ගැඹුර පෙන්නේ නැහැ වේදිකාවේ. නමුත් මේ මේ නෘත්‍ය නාට්‍යයේදී තිර වස්ත්‍රවලින් අරන් අලංකරණය වෙලා
වේදිකාවේ ගැඹුරක් පෙනෙන තුරු මාලිගාවල් හැදෙනවා ඔබ කිව්වා වගේ අමුතුම ස්ථානයකට මේ නරඹන්නම් ගෙන යනවා ඊට අතරේක ඉතින් ඊළඟට ඒ ඒගොල්ලෝ යොදාගත්ත ඇඳුම් බැලුවා සාමාන්‍ය දිවිසෙන වරු ජෙරිහෙම යොදාගත්ත ඒවා පබළු අල්ලපු ඒ ඇඳුම් පැතුම් හොට කලින් අපේ රටේ ඒ කල හිටින් ජනතාව දැකලා ගමන් නැහැ ඉතින් ඒ නිසා ආරගෝල කිසියම් ප්‍රමාණයක් තියෙන්න ඇති නමුත් මේක ඊට වඩා ෆියුෂන් සත්‍යක් වුණා ඒ නිසාම තමයි මේ නෘත්‍ය නාට්‍ය රටාව ජනප්‍රිය වුණේ දැන් මෙතනදි මට කැමති කියන්න මේ ද මියුසික් ඔෆ් ඉන්දියා කියන එච්.ඒ. පොප්ලි මහත්මයා ලියලා තියෙනවා කෘතියක් ඒ කෘතිය සඳහන් වෙන මෙහෙම ද නාටක ඩ්‍රාමා ඔෆ් ද ඉන්දියා ප්‍රොවයිඩ් ද ෆීස් ෆෝ ද මියුසික් ලවර්ස් ඒ කියන්නේ මේ මේ නාට්‍ය හරියට මේ රාජ බුදුන් වගේ ෆීස් වගේ රාජ බුදුන් හා සමානව වැඩගත්ත මේ රසික ජනතාව ඊට ඒකට හේතුව This is usually operative throughout, and the managers make it their study to get hold of the best yes that exists. Then, සාමාන්‍ය අපි වර්තමානයේ අපි කියනවානේ මේ තනුව කියන දැන් ඒ කාලේ භාවිතා තියෙන්නේ yes කියලා තමයි දැන් අපි මේ melody කියලා melody කියන එක ඔතනදී yes කියලා භාවිතා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපිට පැහැදිලිව පේනවා මේ රාගධාරී සංගීත ස්වර සංකල්පය තුළින් සකස් වෙච්ච මේ ගීතවල තිබෙන මාධුර්යය एक नमक दम्मा नृत्य अभी वर्तमान भाषा नूर्ति नूर्ति वचने अव्यक्त व्यवहार तमें विपरीत नम कम सूर्य सिंह उदाहरण नृत्य नृत्य के अणुमार सिंह අර කණ්ඩායම ගියාට පස්සේ නාට්‍යයක් මුලින් කරලා රොලි නාටක නාට්‍යය. ඒ රොලි නාටක නාට්‍යය අත්වසෙන්න ටිකක් මදක් වෙනස් කරලා ඊට පස්සේ රොම්ලින් හෙවත් දීවක සුද්ධ තව නාට්‍යයක් කරා. දැන් වත්පත්තාව කණ්ඩායම තියෙන එතුමා නාට්‍ය 20 ගණනක් කරලා තියෙනවා. ඒ 20 ගණනේ ගීත 15 20ක්වත් අපේ රටේ දැල්ට විහාරේ පවතින ක්‍රමයක් ඉදිරියට නැහැ. ඒ තුන්පද ඒ සියල්ල දත්තයි අපේ නියුතු නතර නැහැ. उत्साह वचन रमणीय वचन अरे कुमारी मलवत्ते අපි ගීතේ පොඩ්ඩක් හඳ ආවදි කළා අද උදේ බලමු Thank you.
अभी भाषा इतम लसन रचना युद्धागनीम संबंधी कथा गीत इतम रसा दी भाषा विंदे पोषण मुकदमे गीत रचना करवाए मुदट संदेश साहित्य मुदट कियवल मुद परचयांट सिंगल बस इतम सुगम भाविता गीत रसवत्में අදත්මික රසයෙන් දෙන්න පරිගාවක් නැහැ. ඒ කියන්නේ මූලික හේතුව තමයි රාගධාරී සංගීතයේ ස්වර සංකලනය. ඒ ඊට උචිත මේ රසවත් වචන ක්‍රමානුකූලව ප්‍රයෝග කර ගැනීම කියන තමයි කාරණේ අපිට වැදගත්. කාරණාවක් මට මතක් වෙනවා අය සමා වෙන්න මේක මම මෙහෙම අහනවට. මොකද අර මම ඉස්සෙල්ලා ජීව නාඩගම් කරන යුගයේ අපිට ඇහුන්නේ මද්දල සහ මෘදංග බෙරේ ගහන සද්දේ තමයි ඇහුනේ. නමුත් මේ නුති නාට්‍ය වලදී සර්පිනාව රවිකීන්නේ සහ තබ්ලාව ඩොලේ භාවිතා වෙන්න පටන් ගත්ත නිසා මේ ගීතවල තියෙන ආශ්වාදනීය තත්ත්වය තමයි තීව්‍ර වුණා කියලා මම හිතනවා. හරි තමයි. ඒ උදේ ඒක තමයි. දැන් ඒ අනුව දැන් අපි දැන් එතුමා ඔය ගොඩේ ඉවත් වෙන කුසුතරාට පස්සේ තව ශූලාවක් සම්පූර්ණ වෙන. ඒක ඒ නුතිවත් ගීත කීපයක් මත මේ පරිණිතන වෙනඳ වුණා. ඉතින් දැන් මේ අනුව කල්පනා කරලා මෙතුමා නාට්‍ය 22ක් විතර කරලා තියෙනවා මේ නෘත්‍ය කියන ඒ නාමය. ඒකට ඉතින් අතිරේක එතුමා හොඳ විද්වතෙක්. එතුමා පිළිබඳව කතා කරනවා නම් තව උගා දේවල් කතා කරන්න තියෙනවා. මොකද එතුමා තමයි මුල් වරට අපේ දීර්ඝතා පොත්පත්ය ආරම්භ කරන ඉරුලාව. ඊට අතිරේකව අපි විද භාෂා රත්නේ. ඒ කියන්නේ මේ කොහොම සභාව කතා කරන්නේ. ඒ කාලේ වර්තමාන වගේ දුරුත් නැති සමාජි සමාජයේ කොහොම මේ සභාව කියන්නේ අනිත් මාතෘකාවක් වල කතා කරන්නේ කියන කාරණේ වැදගත්න්නේ වෙන පොත් කියලා තියෙනවා. ඊට අතරේකව මේ සොයිසා චරිතේ ශාල පුතිය. ඒ එහෙම කළොත් අපි මේ මාතෘකාව පොඩ්ඩක් පිට පයින් සම්විතර ඇතුළේ යන්නේ නැහැ. නමුත් එහෙයක බලනකොට කිව්වා ඉතාලම ශිෂ්‍ය සේවක කරලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් මෙතුමා හඳුරන්නේ නෘත්‍ය නාට්‍ය වශයෙන් පියතුමා හැටියට. දැන් මේ නාට්‍ය ක්‍රමය කොහොමද කරගෙන යනකොට අපි රටේ තව ස්වාධීන නාට්‍යකරුවෙක් කියනවා. එතුමා තමයි ලංකාවේ ශ්‍රේෂ්ඨ නම් උදාරී පුරුදු ලබන රීතිත්‍ය ජෝර්ජ් සිල්වා සෝරි. ඒ ඔබතුමාගේ මුත්තා. එතකොට එතුමා ස්වාධීන නාට්‍ය කරගෙන ආවා. මම කැමති අපි මාතලන එතුමාගේ නාට්‍ය ආරම්භය සහ ඒ වෙච්ච පසුබිම පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. මම එතෙන්ද එන්න ඉස්සර පොඩ්ඩක් ජෝන් සිල්වාගේ කුඩා කඩේන්න පටන් ගන්න. ජෝන් සිල්වා ඇතුල් කෝට්ටේ තෙලඹුගහවත්ත අංගම්පිටිය පාර තෙලඹුගහවත්ත කියන ප්‍රදේශයේ උපන්නේ. එතුමා කුඩා කාලේ ඉගෙන ගත්තේ කෝට්ටේ දැන් කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර මහාවිද්‍යාලය කියලා. ඒ කාලේ කිව්වේ ක්‍රිස්තියානි විද්‍යාලය කියලා. එහෙම නැත්නම් ක්‍රිස්තියානි මිෂනරි සොසයිටි කියන ආයතනයෙන් පාරමිති ඉස්කෝලේ ඉගෙනගෙන පස්සේ එතනින් රාජකීය විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ගන්න රාජකීය විද්‍යාලය ඉගෙනගෙන පසුව ගුරුවරුන් පුහුණු කරන ගුරුකුණු විද්‍යාලය යනුවෙන් අරපු ගුරුකුණු විද්‍යාලයේ ගුරුවරයෙක් හැටියට ඉස්සෙල්ලාම පුහුණුව ලැබලා සන්ත ජෝසප් විද්‍යාලයේත් වෙස්ලි විද්‍යාලයේත් ගුරුවරයෙක් හැටියටයි ඒ තුමා කටයුතු ආරම්භ කළේ. ඊට පස්සේ ඔය සෙන් ජෝසප් සලුගන ඒ කාලේ කොටහේනේ සෙන් ජෝසප් විද්‍යාලය තිබුණේ. ඒ වකවානුවේ සෙන් ජෝසප් එකේ ගන්නපු තවත් ගුරුවරියක් කියලා සෙලස්තින අතරේ කියලා ඒ තුමා ඒ දැන තිසමක විවාහ වෙලා ඒ වකවානුවේ ඉතින් මේ සීදොන් ජස් බස්තියන් ජයවිර බණ්ඩාර මැතිතුමාගේ රෝමියෝ ජූලියට් බලලා මේ නෘත්‍ය නාට්‍ය ගැන බොහෝම පහන් සිතක් ඇති වෙනවා. එතුමාට හිතලා තියෙනවා මම මේක කරන්න පුළුවන් නම් කියන මේ හැඟීම ඇති වෙලා බස්තියන් ජයවිර බණ්ඩාර මහත්මයා සමග බොහෝම කිතු මිත්‍ර සම්බන්ධයක් ඇති කරගෙන ඊට පස්සේ ඒ බස්තියන් ජයවිර බණ්ඩාර මහත්මයාගේ නෘත්‍ය සංගමයේ සමාජිකයෙක් වෙලා තමාගේ සිතැඟි එතුමාට පළ කරලා තියෙනවා. තුමාගේ ආශිර්වාදය ලබාගෙන තමයි යෝන්සිලා නාට්‍යකරුවන්ට පිවිසියේ. ඔය පිවිසිලා 1886 වෙනකොට ඉස්සෙල්ලාම ලිව නලරාජ චරිතය කියලා පොතක් නාට්‍ය පොතක් එක ලිව්වේ 1886 අප්‍රේල් මාසෙ 30 වෙනිදා තමයි පළ කරේ. ඊට ඒ එකම ලංකදහන් දස්කොන් රාමායන කියන නෘත්‍ය ටික රචනා කරලා රාමායනය තමයි ඉස්සෙල්ලාම රඟ දැක්වුවේ ෆ්ලෝරල් හෝල් එකේදී.
विनाश චිත්‍ර වස්ත්‍රද ආභරණද රත්තරන්ද යනදී සීරම දෙවිනාශ වුණා ජෝතිසිලම් බා කලකිරිලා නාට්‍යකරණ ඉවත් කළා කිගේ නමුත් ඔහු අපිට සඳහන් වෙනවා ඔහු නාට්‍ය ලියාගෙන ගියා ඒ වකවානම තමයි නීතිඥයෙක් හැටියට නීති විද්‍යාලය ඉගෙන ගත්තේ 1890 දී ඔහු නීතිඥයෙක් හැටියට සමත් වෙලා දිස්ත්‍රික් අධිකරණයේ නීතිඥයෙක් හැටියට කටයුතු කළා එතනින් ඉඳන් දිගටම යා නාට්‍යකරණයේ ඉඳලා පස්සේ නාට්‍යයට පිවිසෙන්නට නැවතත් කලබලගෙන ඉන්නකොට तरह बहुम में इतम आश्चर्य मध्य सिद्ध होना रहता है एकदास नमसी ये एक हाले में आप ऐसे इंगल आप उत्सव में मुझे बोले ना मैंने सु उत्सव ऐसे करते नाटक उत्सव भी तरह ये नाटक उत्सव ऐसे मिल भी थी बंदर नायक वाला हुए महाबंदर नायक वहाँ तेरी नकाले वाला हुए तेरे ना नाटक उत्सव अबे बंदर नायक में तुम्हारे බොහොම රසවත් ඒ රාගදාරි සංගීතයේ මම බොහොම කැමති කෙනෙක්. එයා මේ එයා ඒකල්පන වෙස්ටර්න් බටහිර මේ ගීත සම්ප්‍රදාය සම්ප්‍රදායෙ නෑ. කොහොම හරි එදා ගෙන්න ගත්ත මේ විශ්වනාත් ලෞජි විශ්වනාත් ලෞජි කාන්ති ජයරත් ශංකරුයි ලංකාවට ගෙන්න ගත්තේ. හැබැයි බතෝලි මියුස් සංගීත නාට්‍යවේදියා ගෙන්න ගත්තේ. එයාගේ ගාන්ති තබ්ලා වාදකයා මේ දෙනට කැමති වෙන්නේ නැති නිසා මේ දෙන යන්න ලැස්ති වෙලා ඉන්දියාවට. නමුත් බණ්ඩාරනායක වල විදිහට උත්සවයට මේ දෙන්නව සහභාගී කරව ගත්තා. සහභාගී වෙන එතනින් තමයි ඔන්න විශ්වනාත් ලෞජි ජොන් සිල්වර් සංයෝගය ඇති උනේ. මේ ඒගොල්ලෝ ඩබල් සෙට් රාමචන්ද්‍ර සර්බිනාව කියන ඒ සර්බිනාව වන්දේ වාදනය කරා විශ්වනාත් තමයි දැන් මේ ෆුට්බෝල් සර්බිනාව. මේක අහගෙන ඉඳලා ජොන් සිල්වර් මේ ලෞජිද මේ කවුද කාන්ජි ජාත කැම්පට කියලා තියෙනවා මම මෙහෙම නාට්‍ය කර කර ඉඳලා කිසියම් මේ ප්‍රොෆෙසර් මම කර කියලා අයින් වුණා. නමුත් මම නැවත මේ නාට්‍යයට බහින්න ඕනේ. ඒක නිසා මේ මාස්ටර්ට පුළුවන් නම් මට කලක් පවතින රාගකාරී ටිකක් හදලා දෙන්න මම නැවත නාට්‍ය කරනවා ඊට පස්සේ කාන්ජි ජඩ ලංගර ගෙවුවා බොන කනගාටුයි මම නැවත ඉන්දියාවට යන්න ඕනේ මේ මගේ බෑන විශ්වනාත් ලෞජි එයාට හොඳ සංගීතඥයෙක් එයාලව ඔබතුමාගේ කටයුතු කරගන්න පුළුවන් ඉතින් ওই විදිහට මේ දෙන්න ඉතින් කතා කරගෙන ගිහිල්ලා ජෝන්සිලා එක අපිට විජය මන්දිර කියලා මන්දිරයක් හදාගෙන ගියා සාන්ත ජෝසප් වීදියේ අංක 25 එතනදී මේ විශ්වනාත් ලෞජි උත්සාහ කරා මේ 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 යෝන්ද සිල්වා දුන්නු වෘතේ මෙයාට ගන්න. මම හිතන්නේ මේක පොඩි පොඩි වෙනසක් මම හිතන්නේ. හා කියන්න. දැන් මේ දෙනාට ආර්ධන කරන්නේ මේ ලෝෂු මාත්‍යාගේ විනෝදෙන් කියලා. විනෝදෙන් කියලා තමයි අර දෙය කියන්නේ මම මෙයාට කරන්න දැක්ක තියෙනවා මෙයාට නවතින්න කියලා. ඒකම තමයි මේ මේ කාන්ති යට අසංකර සංගීතඥයෙක් වෙයි මට මොනවද ඉන්න බෑ මගේ බෑන බුද්ධ දක්ෂේ යව මතර කරන්නේ ඉතින් ආන්ද ගෝ මේ දින සමය අරගෙන ගියා ඒව නවත්ත ඊට පස්සේ මේ ජොන්සන් මාත් නැ මුලින්ම කියලා දෙනවා මේ මේ පටිවරයට මට ඕන මේ තම සැමියාසා බිරිඳත අරදමරයක් වෙන අවස්ථාව නිරූපණ විදිහ තමයි කරලා දෙන්නේ කවුද මේ කියන්නේ ජොන්සන් මාත් කියනවා ලෞජි මාත් අපහත ඉතින් ආවලා ඉතින් දැන් ඉතින් යා අනු කීපයක් කරලා ගහලා පෙන්නනවා පෙන්නාම ඒකටත් යාට සතුටුුන්නේ ඒ වර්ගයේ තියෙන මට ලොකු කනගාටුයි පොඩි බෑ මගේ නාට්‍ය සංගීත කරන්නේ ඉන්න කයි යාලුවන් යාලුවෙක් තියෙනවා දැන් මේ ගැවුවාම සංගීතඥයන්ට තාමත් වේදනාවක් ආව මම මේ ಭಾರತයේ මෙච්චර දුරට සංගීතය අදාළව මුගල මේ ශ්‍රී ලංකාවේ ඉන්න නාට්‍ය කතරගේ සිටගි පරිදි මට මේ නිර්මාණය කරන්න බැරිවා තියෙනවා නේ උමා ප්‍රතික්ෂේප කරනවා කරනවානේ කියලා ඉතින් මම කියනවා නෑ මට දෙන්න තව සතියක් කාලෙ මම කොහොම හරි උතුමාගේ සිතේ ඉස්ත කරලා තමයි මම යන්නේ දේවල් යන්නේ ඉතින් කවන්න නෑ කොහොම හරි ජෝන්සන් මාත්මයකට ඉද දුන්නා දැන් මේ සංගීතඥ ජෝන්සන් මාත්මත් එකම ගෙදර මෙලම කාමරයක ජීවත් වෙනවා ජීවත් වෙන වර්තමානය උර ඒ සංගීතඥ උදේ හැමදාම පාන්දර 4ට නැගිටලා බ්‍රහ්ම මූර්තියෙන් දෙවියන්ගේ ස්තෝත්‍ර කියන ගායනා කරලා කරලෝතර කියලා තිනවා දෙවියනි මම භාරතයේ මෙච්චර සංගීත අදාළව මුද්ගලයා මට එතුමාගේ සෙරින් පාති මේ කාර්ය කරන්න මට අපහසුතාවයක් කියලා දේවා ඉතින් මට වලේ දෙන්න දෙවියනි කිව්වේ ස්ත්‍රෝත්ත්‍ය කියන එක සතියක් දිගටම පාන්දර 4 දෙනතර පැය ගන්න
කල්ලෝකරණ දෙවියන්. ඒ කියන්නේ ජෝන් සිල්ලා සූරින්ව සන්තෝෂයටපත් කරන්න පුළුවන් විදිහේ තනුවක් මගේ අතේ නිර්මාණය වෙන්න කියලා දෙවියන් ඉන්නස. දෙවියන් ඉන්නවා. ඉතින් කොහොම හරි සරස්වති දේවිය පාලනා කරලා තමයි ඔය ඉතිහාසතරු අපි ගවේෂණය කරලා තියෙනවා. නමුත් මගේ බෞද්ධ විශ්වාසය නම් සරස්වති දේවියට අපි නමස්කාර කරන්න ඕන, අපි දරු කරන්න ඕන. නමුත් මට වෙන්නේ ඒ අර දෙවියන්ගේ කන්නව තුලින් විශ්වනාත් ලව් සංගීතඥයාට මේ තන නිර්මාණ කිරීමේ ශක්තිය ඇති වෙන්නේ නැහැ. ඒ නිසාම තමයි මම හිතන්නේ එතුමා මේ විකාරය කරන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් ඒ අනුව එතුමා මේ ගීතයක් ගායනා කරන පෙන්ව වාදනය කරා. අපිට මේ ගීතය ගායනා කරලා පෙන්වන්න නම් වඩා හොඳයි. මොකද මේ සංගීතයව තවත් අලංකරණය කරනවා. ඔව් තියෙන මුල්ම ගීතේ තියෙන දුෂ්ට පරට්ටිය මක්කා කියලා දාන්න කියලා තියෙනවා. මොකද මොකද නැවත කියන්නේ? දුෂ්ට පරට්ටිය මක්කා කියලාද කියලා තමයි පටන් ගන්න. නමුත් ඒ මම ඒකේ තියෙන සමහර වචන ටික මේ වර්තමානයේ පොඩ්ඩක් ඇත්ත වශයෙන්ම මේ කියලා තියෙන්නේ පවුලේ වෙන සංඛ්‍යාතර අඩතවරයක් නේද කියලා තිබුණේ නේ මේක මේ පාවිච්චි කරන්න වටින්නේ නැහැ තමයි නමුත් මේක ඒ වචන ගැටනේ රඳවා රඳවිට පහර ගහන ආකාර නිරූපණය වෙන්න තමයි හරි वर्तमान हेतु मम उपकल्पनाट्यनाट्यनिरंतरमलापोक जनता जीवत्ने नागरिक प्रदेश इसी मद्राज्यवादी काले सामान्यमत्ति पियानो वेस्टर्न म्यूजिक ये सिंगल सिंधु नूर्ति मेवा आगे वचन वर्तमान तबला अति धर्मगुरी प्रस्ताव मैदी कुमारने अभी धर्म प्रवीण सर्गुणवादी संगीतों संगीत इतना मेहमान वर्तमान बढ़ाई में Thank you.
जाति නමුත් ඒක ඒ කම්පැනි එකේ සංගීත හැදුවේ අර මාස්ටර් කීපර් පියානෝ එකේ අර බටහිර ඌරුවට ආපු පියානෝ එකේ ඉතින් ඒක නිසා අර වෙනස්කමට මේ මේ භාජන වුණා ඒක ඒක හේතුවද මේ මේ බටහිර සංගීතය සාමාන්‍යයෙන් කෝඩ් භාවිත කරන භාවිත කරන කෝඩ් කරනකොට මේ මේ රාගදාය සංගීතය තියෙන මේ අලංකාර ටික හැලෙනවා හැලෙනවා ඉතසියුම් අලංකාරක සරස්තාන වලට හැලෙනවා දැන් ඒක භාවිතාවල තුල දැන් වර්තමානයේ මේ විකෘති වල ඒක එහෙම භාවිත කරනවා ඊළඟ තවත් විකෘති වෙනවා වර්තමානයේ කීබෝඩ් ගන්නවා කීබෝඩ් එකකින් අපේ එන්නෙම නැහැ මුල එන්නෙම නැහැ කීබෝඩ් එකෙන් දැන් අපි හැමදාම දැන් බුදුන්ගේ සම්ප්‍රදායක් හැටියට අර දැන් බහනපත්තු කරන්ද දැන් බුදුන්ගේ ප්ලේ කරන්නේ එතෙන්දී අපිට ඇහෙන්නේ මේ වෙනත් රිද්මයක් ඉතින් ඒක කීබෝඩ් එකේ තවත් වෙනස් වෙනවා දැන් මේ සාකච්ඡාවේදී මේ सरस्वती ඒ තුමාගේ නාට්‍ය වල නිල ගීතත් එක්ක දෙන්නේ දන්නේ නැහැ. ඒ කියන්නේ මම හිතන්නේ 18 වෙනි සියවසේ අවසාන භාගය 19 වෙනි සියවසේ මුල් භාගයත් අතර තමයි මේ වහවාන. මේ මගේ ඒ තුමාගේ ඒ ආර්ජෝන් කදසුරගේ ගීතයක් මම කියලා දෙන්නම් නම් බලන්න ඒකේ තියෙන්නේ වචන මොනතරම් රමණීය විදිහට දරනවා කියලා. මොකද ඒ තුමා කලින් මේ මහානවල හිටපු දැනත් ඒ මහානවල සිවුරේ අරලා තමයි ඒ තුමා මේ මේ නාට්‍ය කරක වැරදී. स्वर्ण तिलक नाट्य बल्कि वर्तमान पिटकोटी सरस्वती अर्जुन बलान वचन आये को
කොයිතරම් අපූර්වවට මේ ගීත රචනා වෙලා තියෙනවද කියලා මේ බහුශ්‍රුතයන් විසින් මේ හොඳ කියවා පරිකල්පිත ඒ විසින් ලියපද සංදේශ සාහිත්‍යය දිහා බැලුවම ශ්‍රී රාහුලයන් විසින් ලියනද සංගීත සංදේශය වගේ සංදේශ සාහිත්‍යය දිහා බැලුවම එහි අනුප්‍රාස බාහුල්‍යය වේදී තිබුණා බං මේ අය මේ ගීත රචනාවටත් ඒකෙන් පෝෂණය ලබාගෙන තියෙන බව මට මේ ගීතය ගායනා කරනකොට තේරුම් ගියා ලස්සන වර්ණාත්මක ඒ නිසා එහෙම ගත්තොත් අපේ වංශයට ගැළලක් එන්නේ. මම දුක් වෙනවා. කිව්ව සාහිත්‍යයක් දැක්ක. ඇත්ත වශයෙන්ම මේ ඒ කාලෙත් දැන් ඔය මෙහෙම තියෙන්නේ වංශ ගැන කියන්නත් ඇති. මොකද දැන්නත් ඒ වකවානුව තුල අපේ මිනිසුන් අතරේ තියෙන මොකද වේදේ කියන එක තිබුණා හරියට. රජ කාලේ ඉඳලා අපි යන්නේ ඔක. අපි රාජකාරී ක්‍රම තුල නිසා නේවා. ඉතින් ඒවා පවා අන්තර්ගත වෙලා තියෙනවා. ඒවයි යම් යම් ස්ථාන මෙහි වෙන තත්වයක මේවයි. आगमिक प्रभुदे මම හිතන්නේ මේ අපේ මාකලන්ද සූරින් මේවා ගැන දන්නව නැති වඩා හතර මීට වැඩිය පැහැදිලි කරයි මොනවාද නැත්තේ කියලා ජාතික ප්‍රබෝධයට මේ සමාජයේ යහපත් මාර්ගයට ගෙන ඒම සඳහා මේ ජනතාව උදව්වක් කරන නාට්‍ය එතුමන් අතින් ලියවිලා තියෙනවා. ඔව් එතුමාගේ තියෙනවා නාට්‍ය වල වර්ග දෙකක් හැටියට හඳුන්වනවා. එකක් ඓතිහාසික තොරතුරු මේ පුලින් නිර්මාණය කරනවා. ऐतिहासिक काव्य वाली उपहार नाट्य शकुंतला रत्नावली रामायण रामायण तो प्रकरण में प्रकरण क्या समाज कथा मरणानुस्मृति प्रकरण सुरासुर प्रकरण प्रभु प्रकरण आवश्यकता इट पास जातक कथा विभुमनाद विसंतर जातक नागानंद जातक වාකිය වගේ අර ජාතික අනුරාගය ඇති කරලා දුටු ගැමු දුටු ගැමු වගේ නාට්‍යයක් අද හැදුව පෙන්වන්න දෙන්නේ නැහැ නෑ ඒ තරම් ජාතිවාදී නාට්‍ය ඊළඟට විහාර මහදේවි දේවානන්දිය තිස්ස බලගම්ම බලගම්ම නාට්‍යය අද හැදුව ඒ පෙන්වන්න දෙන්නේ නැහැ මිස්සක් ඔව් තහනම් කරනවා ඒ වගේ නිකක් කියන්නේ ශ්‍රී රාජසිංහ නාට්‍යයත් එතුමා ඒ තරම් කියන්නේ ශ්‍රී රාජසිංහත් ඒ වගේ ජාතිවාදසල්ලිය හදපු උත්සන්න කරපු නාට්‍යය සුද්ධෝ ඒ කලින් කුසුතව හිතුවා මේ නාට්‍යයෙන් රටේ මිනිසුන්ගේ දේශානුරාගය අවසන්න පුළුවන් කියලා ජොන්සිලා ගිරපාට ගත්තා. ඇත්තම අර සිංහලේ අවසන් රජතුමා ලංකාව හැරදා යන වෙලාවේ කියන ගීතය අරගෙන අපේ සිංහලගේ මේ රෝම රූප කෙලින් වෙන මේ අද මේ මකට මං කියන්නේ මේ ශ්‍රී ලංකා රාජසිංහ නාට්‍ය දර්ශනයක් තහනම් කරා. තහනම් කළා ජොන්සිලා ගිරපාට ගත්තා. ගත්තේ අතුල් කොට පොල් දැන් දින පොස්ට් එකේ දාලා. ඉතින් ඔය වගේ බොහොම මේ කාණ්ඩ හතරකට බෙදලා නාට්‍ය අංශල නාට්‍ය කරේ. ඉතින් මේ මම කියන්න ඕනේ හැබැයි නාට්‍යකාරයෙක් විතරක්ම නෙමෙයි ජෝතිසිල. ජෝතිසිල කවි හොඳම කවියෙක් මම අපි දන්න තරමට මේ ඒ උතුමා කියලා දෙන කවි අද කවුරුත් එහෙම කියන්නේ නැහැ. හොඳම කවිය තමයි දස්කොණකේ තියෙන මේ ගතනේ සත්පංකරන කරන මනුවේදී මේ 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 කවිය අතුලත් කරලා තියෙනවා දස්ක චිත්‍රපටියට श्रेष्ठ गायिका विजय कुमारी देवी महात्मा से गायक ने
විශේෂ ගානේ කවිය කියන එක නම්
सुंदर
तराना गायक मैं तराना गायक मेरे दादा देता मित्र दावे देता
චිරි සංගමෝති මාණිකාවෙන්ද කියලා අරගෙන. දැන් ඔකට වාදනය කරන තාලෙ ගැන හිතන්න බැරිද? මේ තාලෙ මැද තාලෙ තීන්දා. දැන් වර්තමානයේ ගහන්න ඔකට ඕනේ නෑ. ඔකට දැන් ඔකට කියන්නේ දාදි දීතා 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 වර්තමානයේ වා. දාදින්න කරන කදින්න දාදින්න කරන කදින්න උංගි ගහන. ගහගෙන මේ වෙනස් වෙන නැඹර නැඹර දැන් මම ගහන්නේ මේ ඔරිජිනල් එක. වර්තමානයේ වම්බුත් නැහැ. දැන් ගුවන් විදුලි රජින් දෙයක් තහවුරු පොදු අපි අනිදුක් කරනවා.
वर्तमान समाज साधु सुरासत प्रकरण किलपने चरित गीत गायना करना ये गीते एम एस प्रणा वर्तमान गायना कर अब एक गीत रचक है जो सिल्ल मीलोगे कौरवीन बहुत कट दकिंत गुरुलेख मेला हिते नव पियमला एंत ओकले की जॉन सी एकदा नाम से पहलो वे दिली नो ते एमएस एमएस मान के ना मना हले ने मन हले ने दवसा कौदे ने मे गीत रचक है कर्मत ना बेसे कर दी दैट एहिम तमाई ए लदी समानलाट ओ निवेदक यान अतिन वेन प्रमाण ने दत प्रतिकम तन 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 नोकिया एक एक तमाई शारीरिक परिभाव गुंदास वर्तमान अभी रल्लगट हो रही है
තියෙන්නේ මේ වාණිජ්‍යමය පදනමක් අත ගීත සහ හැමදේම නාට්‍යයක් ගත්තත් ටෙලි නාට්‍යයක් ගත්තත් හැමදේම තියෙන්නේ ඇතුලින් දුවන්නේ කොහොම වාණිජ්‍යමය බාල පරමාර්ථ ඒ වාගේ වකවානු මේ රැල්ලක් පස්සේ යන වකවානු මේ වාගේ අපි මේ කරලා තියෙන දීනගමීරේ මේ නෘත්‍ය කරණී ගීත සහ ඒ ජවනික මේ DVD එක නිෂ්පාදනය කිරීම සඳහා තමන්ගේ තමන්ගේ පූර්ණ අනුග්‍රහය ලබා දීලා මේ වගේ පුද්ගලෙක් අපිට මේ කවුද ටොරානා මූවිස් ආයතනයේ ඒ අධිපතිතුමා අපිට ලබා දුන්න අනුග්‍රහය අපිට හරි විශාලයි ඒ මොකද අපි ගණන් ගෙනියන්නා වූ මේ පරිශ්‍රමයට එතුමා කරපු උපහාරයක් හැටියට අපි සැලකනවා මොකද මේ නෘත්‍ය ගීත අපිට ඇහෙනවත් අඩුයි මේ අපි ඊපදෙනේ ගායනා කරන වෙලෙන්න තාම ගායනා කරන්නේ නැහැ මං කිව්වා රැල්ලට අහුවෙලා තියෙන නිසා මම සීසිකට කියලා එවන් වකවානුවක එතුමා දක්වපු එතුමා දුන්නු අනුග්‍රහය සහ ධෛර්යය කොට ලොකු ශක්තියක් ඇත්තම ශක්තියද රැල්ලට එරෙහිව පිහිනනගත් උත්සාහය ඒක කියනවා නම් උඩුගම්බලා පිහිනීමක් මේක ඒකයි ඉතින් එවන් වකවානුවක ඔබතුමා දුන්නු ධෛර්යය අපි තාමගේ කොටසල් කරනවා ඔබතුමාට ඔබතුමාගේ ආයතන වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුලින් ආරම්භ කරනකොට මම ගෝවා යුග හතරක් තියෙනවා කියලා කිව්වේ. මේ සෙට් එක පුස්තකාලයේ ඒ නිර්මාතෘරයාට අපි හලකන්නේ සීලියෝ බස්චෙන්ද ජවීර බණ්ඩාරසූරි. අපි ඉතුරු ටික තියෙන ෂේට් එක අපි අවසාන දෙකේ අවසාන වෙන්නේ. ඔව්. එතුමා මේ ඉපදුනේ එතුමාගේ කාලේ අපි පුස්තකාලයේ හැදිරා සලකන්නේ 1777 සිට 1900 පස්සේ දක්වා කාලය. ඒකට එතුමාගේ සම්පූර්ණ නම තමයි කලුතන්ත්‍රයේ ගිහිනුම් බස්තින් ජවීර බණ්ඩාරසූරි. එතුමා මේ උපතල්වල තියෙන්නේ 1852 පෙබරවාරි මාසේ 17 වෙනි. එතුමා අපාතලින් ගිය උනේ 1921 පෙබරවාරි මාසේ 7 වෙනි. ඊළඟ මවුදුවා මේ ආර් ජෝඩ් පෙරේරා යුගයේ සම්බන්ධ සරස්වති විද්‍යාඥයා. ඒ සරස්වතිගේ ආරම්භක නාට්‍යකතෝ හේතන් ආර් ජෝඩ් පෙරේරා සූරි එළඹේ එතුමා නාට්‍ය 33ක් තර කරලා තියෙනවා. එතුමායි කාලය හඳුනනයි 1903 ඉඳලා 1907 දක්වා කාලේ. එතුමා නියගේ දින අරගෙන සිත වශයෙන් කියන ගානට කපාසයක් වුණා. ඊළඟ අපි පැවිලි මුගේ තමයි අපිට නිරන්තරයේ ප්‍රයෝගිකය හම්බෙන තවත් නාට්‍යකතෝ ඉන්නේ. පැවිලි මුගේ. ඒ වෙනකොට ඒ පැවිදි මුගේට ඉස්සෙල්ල සරස්වති මුගේට ආසන්නව මේ මගේ පියතුමත් මේ නිදිතුලේ ඉන්නේ. ඒ ඉතින් නිරන්තරයේ එතුමා ඔයාගෙන නිකම් මතේ හදනවා මට ඒ තියෙන බලපලා තුරද සම්බන්ධතාවය නැත්නම් මේ වැඩේ මට කරන්න නම් බාහිරින් නෑ මොකද මම සාස්ත්‍රීය සංගීත කර්මන්තේ හැදෑරුවා ඒ තුලයි මම මේ කාර්යය කරේ ඒකවල තමයි මම නැවත මතක් කරනවා දැන් පැයෙන් පුසුසාදායුගේ සාස්ත්‍රීයුගේ පැවිලිුගේ ඊළඟ තමයි ටවරෝම කියන්නේ ඒ ටවරෝමගේ ආරම්භය 1911 ටවරෝමගේ අවසාන භාගය වෙනකොට 1920 වෙනකොට ඒකත් අභාවයට ගියා මොකද පෙරට ආවා මේ සයිලන්ස් පිච්චර් එක කතා නිශ්ශබ්ද සබ්ද චිත්‍රපට යවන්න පස්සේ ශබ්ද රහිතයි ඒවට ගන්න ගියා ඊට පස්සේ මේ අපේ රටේ යුද්ධයක් ඇති වුණා ඒ වෙලාව අනුකූලව මේ අභාවයට ගියා ඊට පස්සේ ඉතින් මේවා වලින් වල විවිධ අය අවස්ථාවල කීපෙදි ගන්න දක්වලා විවිධ දේවල් මට ඒ වගේ භාග්‍ය ලැබුණා ඒ ප්‍රතිඵලයක් ගැන තමයි මට මේ කාරණේ වැඩි කරගන්න පුළුවන් වුණේ ඉතින් මම නැවතුවරක් ඉස්සුවා දෙනවා මේ පුරාණ ආයතන අනුතුමාට අපි මේ ස්ථානට ගදවලා
ඇත්තවසෙම කුමාර් කොතලාවල නැතුමා මේ මේ වගේ දෙයකට අත හිත දීම මම හිතන්නේ අපි ඒවට විමතර එතුමා කියන්නේ මනවා ස්තුති කරන්නේ ඒක නැතුනේ ඒ උත්තරාත්මය සහ සියලු දාන මගේ ගෞරවාරය සුදු පුදු කරනවා හොසාර වශයෙන් අපි සියලු දාන රසවත් වෙන්න පුළුවන් ඉතින් ජෝන් සීලා සුරගේ ආශිර්වාදකී ගීතයක් ගායනා කරන මේක නියම කරගන්න